විශේෂයෙන්ම කරුණු කීපයක් අපේ එක් එක් මීට සහභාගී වන නියෝජිතයින් පැහැදිලි කරાવી මම කෙටියෙන් කරුණු කීපයක් පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ වර්තමාන රජය බලයට පත් වුණේ 2019 මේ රටේ ජනතාවට මතකයි ප්‍රධාන සටන් පාඨයේ කුමක්ද එදා තිබුණු. එදා ජනතාවට කෑම බීම මිල අඩු කරන එකවත් පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නයක්වත් ගෑස් ප්‍රශ්නයක්වත් හාල් පිළිබඳව ප්‍රශ්නයක්වත් එවැනි ඩොලර් පිළිබඳව ප්‍රශ්නයක්වත් විදේශ සංචිතවල එවැනි කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ ජාතික ආරක්ෂාව රටේ විනාශ වෙලා තියෙන්නේ මේ ඉන්න ජනාධිපති ආරක්ෂක ඇමතියා. නමුත් මේ පාස් ප්‍රහාරයත් එක්ක රටේ ජාතික ආරක්ෂාව විනාශ කෙරුවා. දැන් රටේ ජාතික ආරක්ෂාව නැහැයි කියලා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම තමයි පළවෙනි ප්‍රධාන යෝජනා විදිහට පොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරිපත් කළේ. නමුත් අද මේ වන විට මේ රටේ ජනතාවට පේනවා තමුන්නාන්සේලාට දැන් අවුරුදු 3ට ආසන්න කාලයක් තුළ ජාතික ආරක්ෂාවට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. රටේ ජනාධිපතිතුමාගේ නිවසට ප්‍රහාර එල්ල වුණා. මුලින්ම මිරිහානේ, ඊට පසුව ජනාධිපති මන්දිරය කොටුවේ, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් නිතර වට කරමින් උද්ඝෝෂණය කරමින් ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ සාමාන්‍ය කෙනෙකුට යන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම පහුගිය මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ විසින් එහි සිටි පිරිස් විසින් මැති ඇමතිවරු විසින් මෙහෙවන ලද දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා ඉතාම සාමකාමීව කටයුතු කළ අරගලයේ පිරිස් අතර ඇතිවෙච්ච ගැටුම බොහෝ දුරදිග ගියා. ඒ ස්ථානයේ බරපතල සිදුවීම් සිදු වුණා වගේම රටේ ගෙවල් මම හිතන්නේ 150ක් 200ක් ගිනි තිබ්බා. කවුරුන් හෝ ගිනි තිබ්බා, ගිනි ගත්තා. විශාල වශයෙන් ඒ ගෙවල් වල තිබුණු දේවල් මංකොල්ල කෑවා. ඒ තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ නිසා මේ පසුගිය මැතිවරණයේ කියපු පළවෙනි සටන් පාඨය ජාතික ආරක්ෂාව කියන එක අද බිඳුවයි. එදා මාව තමයි සම්පූර්ණයෙන්ම චූදිතේ කරලා මේ රටේ ජාතික ආරක්ෂාව නැහැ පුරවැසියන්ට, ඒගොල්ල බලයට පත් වෙච්ච ගමන් ඒවා ශක්තිමත් කරනවායි කියලා ප්‍රධාන පොරොන්දුවක් දුන්නේ. ඒ නිසා මම අහනවා රජයෙන් එදා 2019 මැතිවරණයේදී මැතිවරණ ව්‍යාපාරයේ නායකයින් කියපු ජාතික ආරක්ෂාව අද කුමක්ද වෙලා තියෙන්නේ? අද රටේ ජාතික ආරක්ෂාවක් තිබෙනවද කියන කාරණාව. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම රටේ ආර්ථිකය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මම ඉතා කෙටියෙන් කරුණු කීපයක් කියන්නට ඕනෑ. රටේ ප්‍රධාන වශයෙන් ජනතාවගේ ජීවන වියදම දැන් අද තියෙන පෙට්‍රල් ඩීසල් ඒ වගේම ගෑස් ආහාර මිල මේ සියලු දේවල් අද පාසල් වලට ළමයි එන්නේ නැහැ. පාසල් වහලා, සමහර ග්‍රාමීය රෝහල් වහලා, රජයේ කාර්යාල අද ඇත්තටම වහලා ඒවා ඇරලයි කියලා මේ අත්‍යවශ්‍යයට පමණක් එන්නයි කියලා රජය කළත් වෙන නිවේදනය ඒක විහිළුවක්. කිසිම කාර්යාලයක වැඩක් කරන්නේ නැහැ. ඖෂධ හිගය මේව බරපතල වෙලා තිබෙනවා. ඒ වගේම අපි ඉතාමත් කනගාටු වෙනවා මම හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් විදිහට මීට දින 3කට කලින් එක්තරා මාධ්‍යයක කතා කළා වෛද්‍යවරයෙක්. ඔව් කතා කරලා කිව්වා කැබිනි මව්වරු, දරුවන් හම්බෙන්න ඉන්න මව්වරු
රෝහල් වලට එන්න එපා නිවෙස්වල දරුවන් හම්බ වෙන්න සූදානම් කරගන්නේ කියලා. මේක ඉතාමත්ම බරපතල කතාවක්. අපි රජයෙන් අහනවා මේක රජයේ නිල ප්‍රකාශයක්ද එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කළ යුතුයි. ඒ වෛද්‍යවරයා කියපු ප්‍රකාශයේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම බාරගත යුතු වෙනවා. ඒ තත්ත්වය අපේ රට ඒ ප්‍රකාශය අපේ රට අවුරුදු 60කට 70කට ආපස්සට යාමක් විදිහට තමයි දකින්නේ. අපි ඉතාම 1940 ගණන්වල 50 ගණන්වල මව්වරුන්ට උඟක් දරුව හම්බුනේ නිවෙස්වල. ඒ තත්ත්වයට යන්නයි කියලා මේ නව තාක්ෂණික යුගයේ ඇත්තටම අද මූලික සමහර විට අවශ්‍ය බෙහෙත් ජාති නොමැති වුණත් මව්වරුන්ට දරුව හම්බෙන්න රෝහලකට යෑම ඉතාමත්ම අවශ්‍ය වෙනවා, වැදගත් වෙනවා. ඒකෙන් ඇති ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එතන වෛද්‍යවරු ඉන්නවා, හෙදියන් ඉන්නවා. ඒ තත්ත්වය තුළ ඒවට පුහුණු වෙච්ච අය ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු. ඒක නිසා ගැබිණි මව්වරු දරුවෝ හම්බෙන්න ඉන්නවා නම් ඒ අය රෝහල් වලට යා යුතුමයි, රෝහල් විසින් ඒ මව්වරු බාරගත යුතුමයි කියන එක මම පැහැදිලිවම කියන්නට ඕනේ. ඉතින් මේ විදිහට රට පස්සට යෑම අපි කවදාවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. දැන් මගේ කාලයේ පසුගිය ජනාධිපති වර්ණයේදී ඊට පසුවත් බොහෝ වෙලාවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු, ඇමතිවරු, සමහර නායකයෝ මා බොහෝ උපහාසයට සහ අපහාසයට ලක් කළා. මගේ පාලන කාල සීමාව තුළ මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන පෙට්‍රල් තිබුණේ ලීටරයක් රුපියල් 117යි, ඩීසල් තිබුණේ ලීටරයක් රුපියල් 95යි, ගෑස් තිබුණේ සිලින්ඩරේ 1200යි, සම්බහාල් තිබුණේ රුපියල් 88යි. ඉතින් මේ මිල ගණන් වලට රටේ ජනතාවට මම මේ අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ අනිකුත් දේවල් ලබා දුන්නා. මගේ ආණ්ඩුව කාලේ අද තිබෙන මේ ප්‍රශ්න, අමානුෂිකව සිදුවෙමින් පවතින දේවල්, සිවිල් ගැටුම්, කෙනෙකුට පාර යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ සියලු දේවල් මේ කාලය තුල තමයි සිද්ධ වුනේ. අද දවස ගත්තාම අද පෙට්‍රල් විශේෂයෙන්ම ඔක්ටේන් 92.72 ලීටරයක්, පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 550යි, ඔටෝ ඩීසල් ලීටරේ රුපියල් 460යි, සුපර් ඩීසල් රුපියල් 520යි ලීටරේ. ඒ වගේම ගෑස් එදා මම දුන්නේ රුපියල් 1200 ගෑස් සිලින්ඩරේ, අද ගෑස් සිලින්ඩරේ රුපියල් 7840යි. ඒ වගේම සම්බා සහල් ඒ කාලේ අපි දුන්නේ රුපියල් 88යි වෙළඳපළ, අද සම්බා සහල් රුපියල් 270යි. මේ තත්ත්වය තුළ රටේ ජනතාවට විශේෂයෙන්ම ආහාර ප්‍රශ්න ගත්තත්, ඖෂධ ප්‍රශ්න ගත්තත් මැරෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා ආණ්ඩුව විසින් මීට මුලින් කියන ලද දේවල්, මේ ඩොලර් ප්‍රශ්නේම මුල් කරගෙන හැමදේම කතා කරන දේ නෙවෙයි. නමුත් ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණය, ආර්ථික කළමනාකරණය සහ සමාජ කළමනාකරණය සම්පූර්ණයෙන්ම වැරදියට කළේ. ඒ තනතුරු දෙනකොටත් සුදුසු අය නෙවෙයි තනතුරු ගත්තේ. ඒ වගේම හමුදා නිලධාරීන් පත්කිරීම ආයතන රාශියකට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් දැඩි විවේචනයට ලක් වුණා. ඒක නිසා මේවා තවමත් නිවැරදි කරගන්න ආණ්ඩුව සූදානමක් නැහැ. එතකොට අපි පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මීට මාස 4කට විතර කලින් තමයි ආණ්ඩුවට යෝජනා කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ වැදගත්කම. අපි දැක්කා COVID-19 ආපු වෙලාවේ රට ආර්ථික වශයෙන් කඩාහැරෙන තත්ත්වයක්, අනාගතයේ ඇතිවෙන තත්ත්වයක්,
මේ සියල්ල ගත්විට අපි යෝජනා කළේ ඇත්තෙන්ම රට විශාල අගාධයකට යනවා. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් අපි හදමුයි කියන එක. මේ සර්වපාක්ෂික ආණ්ඩුව කියන එක මම මීට කලින් පැහැදිලි කරලා තියෙනවා මාධ්‍ය තුල සහ වෙනත් අංශවල පාර්ලිමේන්තුවෙත්. ඒක නිසා සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ කුමක්ද කියන එක මම පැහැදිලි කරන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා తాවකාලිකව හදන ආණ්ඩුවක්. එය තීරණය කළ යුතුයි කොච්චර කාලයක් 6 මාසයක්ද අවුරුද්දක්ද යන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මැතිවරණයක් තැබිය යුතුයි කියන එක. අද රට තියෙන තත්ත්වයේ හැටියට ආණ්ඩුවේ කෙසේ කොහොම කිව්වත් රටේ මුළු පොදු මහ ජනතාවම ඉල්ලන්නේ ආණ්ඩු වෙනසක් ඉල්ලන්නේ. තිබෙන ආණ්ඩුව වෙනස් විය යුතුයි, ආණ්ඩුවේ සිටින සියලු දෙනා ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් පත්විය යුතුයි කියන එක. මේදී යන ප්‍රායෝගික කරුණු ගැන සාකච්ඡා වෙනවා. අවිත් ඒවා පිළිගන්නවා. ඩීසල් පෙට්‍රල් වල ප්‍රශ්න, කඩදාසි වල ප්‍රශ්න. නමුත් අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලබා ගන්න පුළුවන් මැතිවරණයක් පවත්වන්න, මැතිවරණයේ අවස්ථාවට ඒ අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන සමග සාකච්ඡා කරපුවාම. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ ආණ්ඩුව බොහොම ලස්සනට පිරිසිදු වෙන්න සූදානම් වෙනවා මේ 21 වෙනි සංශෝධනය ගෙනල්ලා. මේ 21 වෙනි සංශෝධනය ගේනවායි කියපු විට මමත් එකපාරටම කෑ ගහලම මාධ්‍ය තුල කිව්වා අපි 21ට ඡන්දේ දෙනවායි කියලා. ඇත්තටම දැන් 21 නරක දෙයක් නෙවෙයි, දැන් තියෙන ඇවිල්ලා තියෙන කිනුත් කොටසක්. ඒ අනුව අපිත් බලාපොරොත්තු වෙන්නේ 21ට ඡන්දය දෙන්න. නමුත් 21 වෙනි සංශෝධනය මම ගෙනාවු 19 වෙනි සංශෝධනයට හාත්පසින්ම වෙනස්. 19 වෙනි සංශෝධනය තුල ස්වාධීන කොමිෂන් සභාව හැදුනා, විවස්ථා සභාව හැදුනා, රජයේ ප්‍රධානීන් ආයතන ප්‍රධානීන් විවස්ථා සභාවෙන් පත් කරන්න පටන් ගත්තා. නමුත් මේ ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ රජය ජනතාවගේ ඇහැවහලා ගේන 21 වෙනි සංශෝධනය එක් පැත්තකින් 19 තිබුණු කොටස් තවත් ඒවා අඩු වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මම හැමදාම කියපු දෙයක් තමයි 19 වෙනි සංශෝධනය සම්මත කරපු දවසේ ඉඳලම ජනාධිපති කාලෙත් රටේ විධායක තනතුරු තුනක් ඇති වුණා, ජනාධිපති, අගමැති සහ කතානායක. ඒකෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කතානායකතුමා වැරදි විදිහට ප්‍රයෝජන ගත්තා. කිසිසේත්ම පාර්ලිමේන්තුවේ කතානායක පාර්ලිමේන්තුවෙන් පිටතට බලය පාවිච්චි කළ යුතු නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන කටයුතු විතරයි කවුරු හෝ ඉන්න කතානායකවරයාට තිබෙන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. ඉතින් ඒක නිසා ඒ කාලෙත් මම කිව්වා මේ කතානායකට මේ බලතල දෙන එක වැරදි කියලා. දැන් ඒ 19 වෙනි සංශෝධනය ආපුවාම ඒ වෙලාවේ 19 වෙනි සංශෝධනයේ තිබුණා රටේ තිබෙන පිළිගත් සිවිල් සංවිධානවලින් 3 දෙනෙක් පත් කරන්නයි කියලා විවස්ථා සභාවට. නමුත් දැන් වෙලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන එකේ එහෙම සිවිල් සංවිධාන කතාවක් නැහැ. විවස්ථා සභාවට කෙලින්ම 3 දෙනෙක් පත් කරන්න ඕන දැන් ඉන්න කතානායකතුමා. එතකොට කතානායකතුමා කෙලින්ම 3 දෙනෙක් පත් කරපුවාම කතානායකතුමායි අගමැතිතුමායි කතානායකතුමා පත් කරන 3 දෙනයි මෙහෙම විවස්ථා සභාව හැදුනහම ඒක කෙලින්ම පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයක් වෙනවා මිසක් ඒක 21 වෙනි සංශෝධනයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. ඒ නිසා අපි 21 වෙනි සංශෝධනයේදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කරන්න කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන දේ 21 වෙනි සංශෝධනයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. තවත් පැත්තකින් ගත්තාම ඇමතිකම් දීමේදී විශේෂයෙන්ම මේ විවස්ථාව තුළ එන්නට ඕන
යම් දේශපාලන පක්ෂයක අපි හිතමු විපක්ෂයේම අපි හිතමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කියලා එතකොට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ආණ්ඩුවේ ඇමතිකමක් දෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම දීම පිළිබඳව එහෙමනම් යම් කිසි ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල තත්ත්වයක් තියෙන්නට ඕනේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ ආණ්ඩුව නිර්පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා අපිටත් දියුම් එවලා තිබුණා. අපෙන් දෙන්නේ බලෙන් කඩාගත්තා. අපෙන් හතර දෙනෙක් ගියා. ඒ වගේම සජවෙන් තව දෙන්නෙක් කඩාගත්තා. මේක නිර්පාක්ෂික ආණ්ඩුවකුත් නෙවෙයි, සර්වපාක්ෂික ආණ්ඩුවකුත් නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකුත් නෙවෙයි. මේක මේ මා නිකන් මේ අලකලංචියක්. මේක මේ නිකන් මේ 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 මේක මේ මොන විදිහේ ආණ්ඩුවක්ද කියලා කියන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම විශේෂඥයෙකුට සාමාන්‍යයෙන් ආණ්ඩුවේ විවස්ථාව ගැන විග්‍රහ කරන්න බැරි තැනට පත් වෙලා තිබෙනවා. එතකොට අනික් කාරණේ තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ 21 වෙනි සංශෝධනයේ දකින දේ. දැන් මම 2015 19 ගෙනාපු වෙලාවේ අපි ඒ සම්මත වෙච්ච දවසේ ඉඳන් ඒ එහි තිබෙන කරුණු සියල්ලම මටත් බලපාන විදිහට තමයි ආවේ සම්පූර්ණයෙන්ම. ඉන්න ජනාධිපතිවරයාටත් බලපාන විදිහට උදාහරණ විදිහට ගත්තොත් ඊට කලින් කිසි ජනාධිපතිවරයෙකුට FR නඩු දාන්න පුළුවන්කමත් තිබුණේ නැහැ. නමුත් මගේ කාලයේදී මටම නඩු දාගන්න පුළුවන් විදිහට හදාගෙන දැන් ඉතින් මම අමාරුවෙත් කරලා ඉන්නවා ඒ ගැන. ඉතින් කොහොම වුණත් විශේෂයෙන්ම දැන් මේ හදලා තිබෙන 21 වෙනි සංශෝධනයේ පැහැදිලිව පේන දෙයක් තමයි මේ අන්තර්කාලීන බලයක් දීලා තිබෙනවා. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා සිටිනතා කල් ඔහුට 20 වෙනි සංශෝධනයෙන් තිබුණු බලතල වගේම මේ 21ෙන් තවත් බලතල ඇවිත් තියෙනවා. දැන් 21ෙන් තවත් බලතල ආව කියන එකේ එක උදාහරණයක් තමයි ප්‍රධාන වශයෙන්ම කතානායකවරයා කෙලින්ම 3 දෙනෙක් විවස්ථා සභාවට පත් කරන එක. එතකොට එහෙම එකක් කලින් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ වර්තමාන ජනාධිපතිතුමාගේ කාල සීමාව අන්තර්කාලීන ඒ සියලු බලතල 20 බලතල 21ෙන් තව එන දේවල් එකතු කරලා මේක හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම ආණ්ඩුවට කියනවා මේ රටේ ජනතාව අද විඳින දුක, ගොවියා විඳින දුක, ඒ වගේම කම්කරුවා විඳින දුක, දුප්පත් පවුල්වල අද දරුවන්ට කණ්ඩ නැහැ, පාසල් වහලා, රජයේ ආයතන වහලා, පාරයද වාහන යන්නේ නැහැ, අද මුළු රටම නැවතිලා. ඊයේ මාව හම්බෙන්න ආපු තානාපතිවරයෙක් කිව්වා මම 2015 ජනාධිපති වෙනකොට එතුමා ලංකාවේ ඒ තානාපති කාර්යාලයේ සාමාන්‍ය නිලධාරියෙක් වශයෙන් සේවය කළේ. නමුත් තානාපති විදිහට මේ රට ඇවිල්ලා දැන් අවුරුද්දයි කිව්වා. එතකොට 2015 මම ජනාධිපති වෙන අවස්ථාවේ රට තිබුණු තත්ත්වයක් අද තිබුණු තත්ත්වයක් ගත්තාම ඒගොල්ල ඉතාම කනගාටු වෙනවායි කිව්වා මේ රටට මොකද්ද මේ සිද්ධ වුණේ කියලා. ඉතින් ඒ තත්ත්වයේ තමයි අන්තර්ජාතික වශයෙන්ුත් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ජනතාවගේ ඇහැ වහලා නිකම් මේ බොරු ව්‍යවස්ථාවල් ගේන්න උවමනාවක් නැහැ. අපි එහෙම වුණොත් ඒ අපි එකග නොවන දේවල් සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවෙත් එම් පිටතත් අපිට කරන්න පුළුවන් සටන් අපි කරනවා. ජනතාව ඒකරාශී කරගෙන අපි ඉදිරි දිනවලදී ජනතාව දැනුවත් කරනවා මේ හොර 21 වෙනි විවස්ථා සංශෝධනයේ තිබෙන තත්ත්වය පිළිබඳව. ඒක නිසා මෙවැනි ඉතාම අසීරු අමාරු තත්ත්වයකට පත්වෙච්ච අපේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්නත් රටේ සංවර්ධනය සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක් ගෙනියන්නත් අපි ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නව ආණ්ඩුවක අවශ්‍යතාවය තිබෙන්නේ. අපි මුලින් යෝජනා කළා වගේ අපි යෝජනා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැති කවුරුණත් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. එතන ජාතික විධායක සභාවක්
පත්වෙලා එතනින් තම ආගමැතිගෙන තෝරගන්නේ. ඒක නිසා අද අපිට තනතුරු නෙවෙයි අවශ්‍ය වෙන්නේ. රට වැටලා තිබෙන මේ භයානක අසීරු ඒ වගේම කණගාටුදායක තැනින් රට ගොඩ ගැනීම සඳහා මේ රටේ සියලු දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකබද්ධ වූ වැඩපිළිවෙලකට යන්න අපි සූදානම් කියන එක කියමින් මගේ කරුණ කීපය අවසන් කරනවා. ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.